පාර්ථනා කලරන්නට ධර්ම දේශනාවක් කරන කොට එක දේශකන් වහන්සට ලැබෙනවා මැඩවින් ගෞරවෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන්ඒශ්‍රණය කරන ශ්‍රාවකයාටත් ප්‍රඥාපාරමිතාවක් බවට පත්වෙන. දිගොල්උන්ටම නිවන්දොරට අබෝට පත්වෙනවා එබ අපි තේරුම් ගනග සමහරය අදහසත්වයන සෝතා පන්නවත් වෙන්නඇතු බණ කියන්න හොදනේ බොදහෙම ටත් අහන ලබන මටත් කිව්ව එක ස්වාවිාහසි කෙන එබවහන්සි සෝවාන්න වී බණ කියන කියන කියන්නේෙ බොරවා කිය කිවවා. හමලට පස්සේ අපිට ප්‍රඥාපාරමිතා පුරාගන්න වෙන්නේ නෑ. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ අතීතය ලංකා වැඩිහිට පුතුම් රහතන් වහස කෙන ඒස්වාමෙන්හසි රහත්වවෙන්න අත් පෙර සෝතාපන්න වෙන්න පෙර තමන් වහන්සට දරුසෙනය හසින් මවක් මෙෙන් උපස්ථාන කරපු දායිකාවට ධර්ම දේශනාවක් කළා. කෝම ධර්මදේශනා කළේ පෘථක්ජන භාවින්ඳගෙන මර් පලලබලනිවෙ එහෙම දශනා කරන අතරත්තරයේ ඒ දේශනා දරමයම දේශනාදරමයම මනසිකාර කරම ඒ දේශනාවත් කරන අතරදිම ස්වාමීන් වහසේ සෝවාන් පලයට පත්වුණ. ඒ දේශනාවම ශ්‍රවණය කරගත්තු ඒ මාතාව දරමශ්‍රවනය කරමීමම සෝවාන් පලට පත්වුණ. එතකොඩ ස්වාමෙන්න් වහන්සේ බණ කියන ගමන් ස්ොවානුන උපාසිකාව බනහනගම සෝතපන්නුුණම්. එද පාරමි බෝධිය ඉල්ලතිබන උන දරමටිකවැඩල තිබුණ එකයි කාර නතුමික වෙන කිසිම හේතුවන් නිසන්නය වේ සෝතා පන්න වෙන්නේ අවශ්‍ය ගුණ ධරමටික පිල්ල තියනවා. එනර පිපෙන්න තියන මල් පොහොට්ටුවක් නෙලුම් පොහොට්ටුවක් හිරඩැස් වරනකොට පිබිදෙනවා වගේ දරම එහනකොට මනිවන්න අබෝදධ කරගන්න පුළා ගටිතං කියන ශ්‍රාවකයන්ට. තික විස්තර වශය දේශනා කරදදි විප්චි තන් කියන ශ්‍රාවක කොටස නිවන්දකින. ක්ල් පරමිපු නැතන් ගුණධරම පුරල බාවන්න කලළ සමට ජවිත කාල මස්සාහ කළ නින්න බෝධකන නය කියන ශ්‍රාව පිරිස තව පිරිසකින් නො පද පරම කියලා එකයන්නේ ජීවිත කාලෙ මුස්සාහ කළත් මේ ජීවිත නිවන්දකින් බැරි නිවන්දකිින් නැති කොටස් දෙකක්තිේ නො කලින් විස්තර කරාවගේ බුදු පසේ බුදු මහරහා තුන්තර බෝධි ප්‍රර්ථනාවෙන් නවන මේවෙලා කොච්චර බනෑහවත් විතා විපස්සන වැඩුව සෝතාපන්න වෙන නෑ සෝතාපන්න වෙන්න ඇති සෝතාපන්න වුනොත් අර පාර්ථන විටුවෙන නැති නිසා එකක හේතුව එත්තක තමයි පිනෑ දැපට පේනවා ලෝකෙ දිහා බැලුවම පංච කාමයන්ම ගරු කරන, රූපයන්ම ගරු කර රප හොයාගෙන යන. ශබ්ද ගන්ධ රස පහස ගෙවල් දුරවල් යානවාහ නිඩකඩ මිල මුදල්ම ගරු කරගෙන. ඒෝම හොයමින්. විනෝදේම පතමින් සතුටම සැපේම සොයාගෙන යනවා මිසක දරමේ දයා හෙල්ලවත් බලන්න නැති නිසකොච්චර නද. එතර මෙයාල්ල පද පරම නැද්ද. පද පර මෙමකද පින කරැස් වෙන්නෙම නෑ. අකුසලේ ේදම නකසල් සමාපත්තිීදල? පංචකාමයක් නැසුරු කරල අවසානි මැරල සතරා පායට යනවා. කුසල් කරන්නේ සමාරයගන පින් කරන්නෙත් නෑ පවකරන්නේත් නැවැඩැන්නේෙන් අපි ඉතින් කාටවත් කරදර යන්නේ අපි අපේ පාඩුව ඉන්නවා ඇැබ පාඩු ඉන්න බෑ මොකද චිත්ත චෛස්සික ස්භාවයනූ චෛයිසික පහල වෙනවා අකුසා චෛස්සික නිරන්තරින් පහල වෙනවා. ලෝබ දේශ මෝහ ඉරිසියා මසුරුකං ආදී පහල වෙන. ඇවැමල පහල නොකරන්නන්නේ මනොවද අලෝබ අදේශ කුසල් පහල කරන්න හැබැයි හිතුවන්න ත් අකු සල් පහල වෙන ඇයි රූපයක් දැකල් ලෝබේ ශබ්දයක් ඇහුවත් ලෝබේ කරම පතවෙන්න හැබැයි කරම පත දක්වා දිවෙන ොනිකක් ඉන්නකොට එම නොදවා තම අපිටම කෙනෙක් පවු කරන්න මනතුවඉන්න හැබැ පින් කරන්න ෙත්නෑ මනුස්ස ලෝකට එන්න හේතුනෙ පිනක් ඒ පින යම් දස ගෙවිල ගියොත් අපිතු පින ඉවරට මිවරුනැ එකක ලෙකිෙනාගේ අන්නයා පින නැති බව නිසා පව්නො කලත් අපායට වැටවා. නිරේට තිරිසල්ලෝකට වැටනවා. ප්‍රේතලෝකට එනම් පින කියන්නේ සසර ගමනි රැඳෙන්න්න මග වියතම ප්‍රදෙන්න්නකිවේ සුගතියරෙඳින්. දැම් පින් කලත්නතා සසර යනෝ.ඒ වරදගන්න දැනෑ මොකද පින් නොකොලොච්චන්න අපායියට. නිරේ කල්ප ගනම් බොහෝගල් කල් දුක්ක දෙන්න සිද්ධ වෙන පුළුව. ඇයි බේරණ ක්‍රම යන්න පින කඇත්තේෙමනේ ද යමරජුතුමාගේ විතර දෙවදුත් සුත්‍ර කියනවා. දති පත්තන සීකරදන නිරට න කෙනෙක් බොම සු අකුල් කරලාව. ඇයි පිනක් සීකරදීලා සුගතීරයවන්න පුළුවන්ද බලන්න. එ බේරෙන් අවස්ථා තියනවා පින් කරන්න. එන පිනට ගරිහා කරනවන පිනගැන පිනට නිින්දාා කරනවන බුදුරජාණන් වහන්සේ වරනාාකරපු දරමේටම ගරිහා කරනවන දේකයන් වහන්සේ ඉන්න කොයි පත්තිද බුදුරජාණන් වහන්සට විරද්ධ පත් බුදුරජාණන් වහන්සේම දේශනා කරන සබ පාපස් අකරනම්. අකුසල් කරන්ඩ පයකෙන් අරථවත් කරන සීලේ. කුසල සුප සම්පදා කුසලස්ස කියෙනකොටම පින කියනක තමයි. කුසලය කිය පින්න කියන එක ආකාරෙහි විස්තරන. කුසලේ කෙල කියන ප්‍රාණගාතාදී අකුසල් දහයින් වලකීමට දස කුසල් කියනවා. දස පුුණයක් ක්‍රියාව වෙනම සඳහන්ගෙන දාන සීල, භාවනා පින්දීම පින් අනුමෝදංවීම, ඩි ටියන්ට දෙමවපියන්ට සැලකීම වත් පිළිවෙදැක්වීම ධර්මශ්‍රවනය ධර්ම දේශනා කිරීම සම්මාධිට්ටියය ඇති කර ගැන එදර මේ පින් දහයයි දසපුුණ්යක් ක්‍රියා මෙ වඩන්න වඩන්න අප ඉන්ද්‍රිය ධරම බලධරම දියුණුුවෙනවා සතිස් බෝධි පාශික ධර්ම දුණන එකැ එවෙන්න එට පින රැස් කර්ඩ ඕන කුසලස් උපසම්පදා ඒක සමාධශක්ෂ වශයෙන් බුදුරජාණන්හස විස්තර කරන සමාධීශෂ වඩන්න ඕන එක සචිත්ත පරියෝද ප නයිලාට ප්‍රඥාශික්ෂාවෙන් සිත දමනය කරනම ක ද භාවනාවෙන්. ඒ මන භාවනාව සමතයෙක්ම වගේ සමතයේදිල විපස්සනට හෙරල නාමරූප දරම විපස්සනා කරනකොට. නනිත්‍ය වශයෙන් ශ්‍රාවකයට ඇතිවෙනවා ඥානය මෙ සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. එයින් දමනය වෙන හිත කෙලෙසුන්ෙන් දම දමනයවෙන්. එතුන් එනි ශික්ෂා. එසෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම පද දේශනාවලමු. බහෝතැංවල ප වරණනා කලා තියෙනවා. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බංකුසලම් බහු. මෙසේ උපන් මිනිසා මනුලෝවපන් මිනිසා විසින් බොහෝකුස කළ යුතුයි. තුර දෙවියන්ට කරන්න බැරි පින්කම් තින මනුෂ්‍යයන්ට කරන්න පුුවන්. සංග උපස්ථාන දාන පූචා එවැනි පින්කම් මනුෂ්‍යන්ට කරන්න පුළුවන් දෙවියන්ට සුලභෝෂයෙන් කරන්න ලැබෙන්නේ ඇතා කලාතුරකින් කරගත් බව සඳහගෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සක්දවර යුතුමා දුගේ විලාශයෙන්යවිල්ල ධාන පූජා කළ බව සඳහගනවා නමුත් මනුෂ්‍යන්ට තමයි දන් දෙන්න පුළුවන්. එන උපන්මිනිසා නොයෙක් මතවාදවල පිහිටන්නේ නැතුව නිවන්දකිනා ජාති දක්වාම බහුල වශයෙන් පින්කල යුතුයි කෙනෙකයි බුදුරජණන්හන්සගේ අනුශාසන. පින්කලාම සරදිික් න වනම් බුදුරජාණන් වහන් සේම දේශනාවක් කරන්නේ ඇදමට පටල ගන්නේ අවිච්‍යාපච්චා සංකාරාකන පදය තම පට ගන්නේ. කද චතුරාඩි සත්්‍යවබෝධ නොවෙන තුරේගැන් රහත් වන තුරුම අවිද්‍යාව තියෙනවා. රහත් වන තුරුම කරම සකස් වෙනවා. කැමති වනත් අකමැති වනත් ඒක මේ අපි හිතලා කරන දෙයක් නෙවෙයි. රහත් වෙනගන් තියනවා සෝතාපාන ශ්‍රාවකයට සකදාගාමි ශ්‍රාවකයටට නාගාමි ශ්‍රාවකයට. අනාගාමි ශ්‍රාවකයත් කරම සකස් කරනවා. එතන වෙනසකට දී නකුල් කරම සකස් කරන්නෑ කියෙනකට ලෝබ දේශ දෙකින් සකස් කරන්න ැවයි මොහයෙන් තියෙනවා. තට මෝහය කියන කරම තියෙන නෑ කරම පතනෙවෙයි කරම කියන වෙයි ැඒ අකුසල් චෛස්සිකයක් රැස්සෙන පුළුවන් ඒ මානාදී අකුසල් චෛස්සික අනාගාමාරයන් වහසට පහල වෙන. ඇැබැයි සතරාපායට යන්න තන අකුසල් සිද්ධ වෙන්නන්නේෑ ගෙන සෝතාපානට පස්සේ සතරායට වැටින් නැත්ත එකයි. හැබැයි කරම අවසන් නෑ සකස් කර ලවසන් නෑ. රහතන් වහන්සේ අධ්‍යා ප්‍රහාාණය කරාම කුසල්වත් අකුසල්වත් සකස්ෙන්න්න ඇති නිසා තම අවිච්චා ප්‍රහාණය සංස්කාර ප්‍රහාණය වෙනවයි කියන්න. ඉතින් අර අවබෝධඥානය තරම නිසා තම එක එක්ක නමක පටලගන්න අඩු වැඩි භාවශ්‍ය මුකද ම් තවගෙනට තේරණ දේනෙවේ තව නෙට් තේරෙන්. තමන්ට වැට හෙෙනෙක තවගෙනට වැට හේල පට කියන්න බෑ ඇති නිසා ඔය අවබෝධය මධිකම නිසා තම කෙනෙක් හිතන්නේ එහෙනම් කරම සකස්සෙන කොට හසරදික්ෙනවන අපි කරමණකරින්. රහත් එන්න කලල්ින් වැඩ නවත්වනවා. ඒම නවත්වන කොඩික දෙයක් වෙනවා පිනරැස්වෙන්නෑ ඒනිසා සුගති න්න වාසනාව නැතිව වෙනවා. පවරැස්සීම නිසා අපාට යන්න වා වාසනාවක්නේ අවාසනාව ලැබෙනවා. ඒක නිසා ඕකතම වෙන්න යන්න එනිසා මේ දරුණු විපතට වැටෙන්න්නපා සමාර්දේශකන්නාසලම කියනවා. නමුත් දේශාව තුළින් බුදුරජාණන්හන්සේ බුද්ධ වචන ප්‍රතික්ෂිත් වෙනවා. ක ඒ භාග්‍යතුන් වහන්සේ බොහෝත ඇංගල කියලතියෙන. කිය. එනිසා පුුණ්ඥංචේ පොරිසෝ කයිරා. යම් කිසි කෙනෙක් පිනක්කලොත් කයිරා තේසම් පුනප්පුන. නැවත නැවතේ පින කරන්න කියනවා. තම්මි චන්දන් කයිරාත ඒ පිනෙහි එපින්කමේ සතුටින් කැමැත්තය දෙන්න කියනවා. මොකද දෙහෙම කියන්නේ සුකෝ පුං්ඥස්ස උච්චයෝ පින් වැඩිවීම සැප පිණසම හේතු වෙනවා. එවැනි මැනවින් දේශනා කර පුදරමයක් තියෙන වෙලා අපි කියනවා නම් සංකාර්රැස්සනවා කර්මරස්සනවා රහත් එෙන්න්න වැෑතකොට අපි රත්වෙනනම් දැම්ම ඉදාම් වැඩේ නතර කරනවා කියලා තරො හිතා බලන්න බුදුරජාණන් හසි වචනේ හරියට ඇල්ලුවද ඇත්තම් වලිගෙන් ඇල්ලුවද කියන එක.ගනිසා ඒ දේවල් වරද්ධ ගන්නවා වරදගත්ත ගැෙන සසර ගමන මිවරයි. ස මේ සුළු තැන් මේ පොඩි පොඩිතැන් මේ වරද්දගත්ත කියන්නේ නිවන් මගම අවසන්. එ නිවනට යාම සුගතීරයම් පස කලා සතරාපාට යන්නයි පාර පාගන්න වෙනන්නේ මිති්‍ය දෘෂ්ටිය බෝඩ පත්න නොදරම අවශ්‍යනය කුසලේ අවශ්‍යනය කෙළ ගත්තුකම අරකිවව සාමාන්‍ය ප්‍රතජන අය කිය නවානේ පින් ඕනෙනෑ පවඕනෙන්නේ ආරන එකට තමයි ස්වාමින් අහස කෙනෙක්මල් වැටෙන්නේ. එහමනම් පං කළ යුතුමයි පවුනං නොකළ යුතුයි නොකද බුදුරජාණන් අස්දේශනා කරන පවක් කලොත් නැවත නැවත හිතන්නත් එපා අයි කරන්න හිතන්නත් එපා කරන්නත් එපා. ඒද ඊළඟ ගාතා විදේශනාවෙන. ට පිනක්කලොත් නැත කරන්න සතුටින් කරන්න නවත සීකරන්න දානයක් දුන්නන සීකරන්න. එදානය දුන්නේ තමන් සසර දුකින් එතෙරවෙන්නට නිවන ප්‍රාර්ථනාකටගෙන අතීතීන්දම් අපි පාර්ථනා කරන ගාතාවත්ති නො ඉදම් මේ පුං්ඥකම්ක් මට මේ පිනේ. ආසවක්කයි අවහන් වෝතු. ආශ්‍රවශය කරලා සබ දුක්කාාප පුංච තු සීල දුකින් මිදී නිවන්ඩකිින් නැත රහත්වවෙෙනල බේවාක් කෙනෙක ප්‍රාර්ථන රහත්වනවා කියවීම එතැන තියෙනවා පසේබුද වීමත්තියන. තරා බදුවමත් එහම මොකද රිහත්වයෙන් තමයි ඒසියල්ල සිද්ධ වෙන සියල්ලු කෙලෙසුන් නැසීම තමයි අපි හැම දෙනාගේ ප්‍රාර්ථනා. එනම් පිින්කල්ලා පතන්න තියෙන දෙයක්තමයි නිවන නිවන ප්‍රාර්ථනා කරමින් කුසල් කරන්නට ඕ එතකොට තියෙනවනම් යම් අඩු පාඩු ජීවිතවල ඒවා පිරෙන්න්නේ පිනේ. මාප මං්්‍යේත පං්ඥස්ස නමන්තන් ආගමිස්සති. මේ පින පොඩි කියලා මේ පින විපාක මට ලැබෙනකක් නෑ කිය. සැපක් ලබෙනගක් නෑකිල හිතන්න එපා කියනවා. උද බින්දුු නිපාතේන වතුර බින්ඳෝ බින්දුු වැටිල උද කුම්බෝපි පූරති වතුර කළයා පිරනො වගේ පූරතිදීරෝපු්ඥස්ස ප්‍රඥාවන්තයා පිරෙනවලු පිනෙෙන් තෝකතෝකම්පි ආචිනා. මේකරන කුඩාකුඩා පින්කම්, වරින්වර කරන පින්ංකම් එකතු වෙලා ප්‍රඥාවන්තයා පිනින් පිරී නිවනිින් සනසෙනවා. නිසාප. පිනත් එක ගැටෙන් නැතු පිනේ වටිනාකම් දැනගන්නට අපි ආරාධනා කරනවා මේ සියලුම ශ්‍රාාවකයන්ට ස නැවත නැත පින්කරන්න පින්කරන්න එපාකිල යම්සාමන් වහන්ස කෙනෙක් කියන නම් උන්හන්සේ තමන් වවාහස ලබෙන දානෙම දෙන්න එපාගෙනනකතම ගිලති. ඒම ගෙනනකොට දායක ෝක පිළිගත් අයි ගැන්නේ ඒ හාමුදුරුවන්ට දානෙත් නැති වෙන පොටත්තමයි පැදිලා තතිෙන් මේ දානයෝන නිසා පින් කරන්න කියන නෙව. බුද්ධ දේශනාව තියනද ුදුරජාණ වහන්සේ බොහෝවාරවල වරාණනා කළ තතාගතයන් වහන්සේගේ පිළිවෙල කතාව හැම තැනකම දේශනා කළ තියෙනෙ දාන කතා මුලටම තියන්නේ දානය. සීල කතා එළඟට සීලය. ලට ඒ දෙකේ ආනිසංස සක්ග කතා ඒ ආනිසංසකොයිද ලැබෙන්නේ මනුස්සලෝකයේ සක්විති රාජ්‍ය සම්පත්තාදිය මනුළුවව ලැබෙනවා දිව්‍යලෝක සයේ කාම සම්පත් ලැබෙනවා භාවනාධයන වැඩුවන? චර ්‍රහ්මලෝකොල එක ලැබනවා අරූපදයන ලැබෝන අරූපාවචර බ්‍රක්්මලෝක ලැබෙනවා. ඒ සුගතය. ඔක ස්වරගේ එ ඒ වරගේ වරණා කරන එක කතාවකින්. ඇැබැ වරනාා කරරමින්න ඇලෝතුර අබුදු කෙනෙ එකේ වරණාවත් එක ආහිතහරවනවා මේ කාම සම්පන් ලැබෙන් රප ශබද ගන්දර සහන ලැබෙන ඔ ලෝක වලට ගියම් ඒක අන මනුශලෝක හදී ලොට ගියම්ඒ කාමලෝක හති ඒ කාම සුගතිය ලැබෙන පංච කාමයන් දුක් සහිතේ සාමානං ආදීනව කතා. මේවා දුකට හේතු වෙනවාය. මේවා ස්තර නැති කියෙන ගත් බුදුරජාණන් වන්සේ අර හිත හැදනකොට නැවත දේශනා කර. එකම දේශනාවිත ඔක්කොම දේශාවෙන්. ඒ දේශනා කරන්න පුළුවන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහසනකට විතර ශ්‍රාවකයකොට යම්පරියායකින් කරුණ ටිකත් දක්වා ඉතරක් පුළුව හැබැ නිවන්න අබෝධ වන පරියායකට දේශනා කරන සමතයනි ලොවතුරා බුදුරජාණන් වහන්සේම එකයි කිය සාමුක්කන්සික දේශනා සහිත වූ පිළිවෙල කතාව කියලා. ඒම කාම ආදීනව කියල ඒත් අතර කරන්න එනන්ද මේක වැඩක් නැත්ත මේ ඉදල වැඩක් නැත්තන් කොහේ දන්න එනම් ශ්‍රාවකය අතරමංගන ට පසේ දුකම කියලා දුකින්ම කියලා නතරකලොත් අතරමංගනවා එනම් දුකිින්ම දෙදන මග මොකක්ද. නෙක්කම් මෙ යානි සංසමේ කාමයන් අත්තහැර යාමම තමයි ඒ දුකින්මිදීම මඟ නිවන්දක වගේක තමයි එනම් කාමය නත්හරෙන් නයිස්්කරමයේ දෙන්නට එයානි සංස කියනවා නෙක්කම් යානි සංස කියනකට හිත මුරුද වෙනවා එඒත් දුක් සමුදයනි රෝධමක්ගේ චතරාඩ සත්‍යය දේශනා පරන එනම් සියලුම සම්පත් ලබන්න හේතුූනය අපි සසරදිකරපු පිනමයි.